සුබ සන්ධ්‍යාවක්. ඔබ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකෙන් මම නජිත් මාතරකේ. මම ගයා ලක්රෝණී. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. සහරන්ගේ බවට සැක ලැප්ටොප් පරිගණකය සහ රුපියල් ලක්ෂ 50ක් අත්අඩංගුවට. ශ්‍රී ලංකාවට ඕනෑම සහායක් ලබා දෙන බවට ඉන්දීය අගමැතිගෙන් සහතිකයක්. ජපාන නව අධිරාජ්‍යයාට අගමැතිගෙන් සුබ පැතුම්. බැංකුපොලි අනුපාත 5ට රුපියල ශක්තිමත්. රතන හිමියන් උපවාසයක. මෝදිගෙන් ශක්තිමත් කැබිනට්ටුවක්. ජාතික තවහිත් ජමත් නායක මොහොමඩ් සහරන්ගේ අම්පාර දිස්ත්‍රික් නායකයා වන කල්මුනේ සියාම් සංගවා තිබූ රුපියල් ලක්ෂ 50ක මුදලක් පොලිසිය සොයාගත්තා. රාජ්‍ය බුද්ධි සේවාවේ අම්පාර කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළේ. මෙම රුපියල් ලක්ෂ 50න් ලක්ෂ 15ක් සොයාගත්තේ මීට දින දෙකකට පෙරයි. ඉතිරි ලක්ෂ 35ක මුදල ඊයේ සොයා ගැනුණා. ඒ කල්මුනේ සියාම්ගේ මාමාගේ නිවසේ තිබියදී. එම නිවසේ අල්මාරියක කලිසම් සාක්කුවල සහ සීඩී තෙටි ක්‍රියාත්මක කරන යන්ත්‍රයක් තුළ අදාළ මුදල් සංගවා තිබුණා. එහි තිබී රන් භාණ්ඩ කිහිපයක්ද සොයාගෙන තිබෙනවා. කල්මුනේ සියාම් අට්ටාලච්චේන කලපුවක සංගවා තිබූ ලැප්ටොප් පරිගණකයක්ද සොයා ගැනුණා. සහරන්ගේ සොහොයුරා බෝම්බේ පුපුරවා ගැනීමට පෙර මෙම මුදල් සහ ලැප්ටොප් පරිගණකය තමාට ලබා දුන් බවයි ඔහු පවසා ඇත්තේ. මෙය සහරන් භාවිත කළ පරිගණකයේ බවටද විශ්වාස කරනවා. එහි ඇති දත්ත විමර්ශනයට කටයුතු යොදා තිබෙනවා. මේ අතර සහරන් ඇතුළු ත්‍රස්ත කල්ලියට ආරක්ෂිත නිවාස සපයා දුන්නේ කල්මුනේ සියාම් නැමැත්තා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ. එක සේෆ් හවුස් එකක් වෙන්නේ සමන්තුරය සෙන්නල් ග්‍රාමයේ නිවසක්. මුලින්ම පුපුරණ ද්‍රව්‍ය සොයාගත්තේ මේ නිවසේ තිබිලා. දෙවැනි සේෆ් හවුස් එකම මොහු සොයා දීලා තිබුණු නින්දවුර් පරණ තියටර් පාරේ නිවසක්. මේ නිවසේ තිබිලා මේ ත්‍රස්තවාදී කණ්ඩායම පරිහරණය කරපු රෙදිපිලි වගේම පුපුරණ ද්‍රව්‍ය කිහිපයකුත් සොයා ගැනීමට මීට පෙර හැකියාව ලැබුණා. මොහු සොයා දීලා තිබුණු තුන්වැනි සේෆ් හවුස් එක අට්ටාලච්චේන ප්‍රදේශයේ නිවසක්. ඒ නිවසේ තිබිලා මොහොමඩ් සහරන්ගේ සහෝදරයෙකු වන මොහොමඩ් ෂෙයිනි යන අයට අයිති පෙන් ඩ්‍රයිව් එකක්. ඒ වගේම පරිගණක දෘඩ තැටියක් සොයා ගැනීමටත් මීට පෙර පොලිසියට හැකි වුණා. උණු හතරවෙනි සේෆ් හවුස් එක තමයි කල්මුනේ සයින්ද මරුදු ප්‍රදේශයේ නිවස. ඒ නිවසේ තමයි මේ ත්‍රස්තවාදීන් පිරිසක් පුපුරවාගෙන සියදිවි නසා ගැනීම සිදු කරගෙන තිබුණේ. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයක් ලබා දීමට ඉදිරියේදීද සූදානම් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේදී. දෙවන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි මහතා එම උත්සවයට එක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද හයිද්‍රාබාද්හිදී මුණ ගැසී සාකච්ඡා කළා. හයිද්‍රාබාද් නිල නිවස වෙත ගිය ජනාධිපතිතුමා ඉතා මිත්‍රශීලී සහ උණුසුම් ලෙස පිළිගත්තා. සුහද කතාබහකින් අනතුරුව නායක දෙපළ දෙපාර්ශ්වික සාකච්ඡාවලට එක් වූ අතර තම ආරාධනයේ පරිදි දිවුරුම් තීමේ උළෙලට එක්වීම පිළිබඳව ජනාධිපතිතුමා වෙත ඉන්දියා ක්‍රාමාන්තවරයා සිය සතුට පළ කළා. පසුගියදා ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ ඛේදවාචකය කනගාටුවෙන් සිහිපත් කළ ඉන්දියා අග්‍රාමාත්‍යවරයා සමේ හා සංවර්ධනයට අදාළව දෙරට අතර පවතින දෙපාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳවද සාකච්ඡා කළා. ත්‍රස්තවාදයේ පිටුදැකීම හා කලාපයේ සාමය වෙනුවෙන් එක්ව කටයුතු කිරීමටද මෙහිදී දෙරටේ නායකයන් ප්‍රතිඥා දුන්නා. නරේන්ද්‍ර මෝදි මහතා මෙවර මෙතිවරණින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් දෙවන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම පිළිබඳව ජනාධිපතිතුමා සිය සතුට පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ ශ්‍රී දළදා මාලිගය අභියසදී මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ උපවාසයක් ආරම්භ කළේ අමාත්‍ය රුෂාඩ් බදියුදීන්, අණ්ඩුකාරවරුන් වන MLA හිස්බුල්ලා සහ අසාද් සාලි යන අය එම දුරවලින් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිමින් මෙම තුන්දෙනා ඉවත් කරන තුරු උපවාසය අත්නොහරින බවයි එය ආරම්භ කිරීමට පෙර මාධ්‍ය අමතමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ.
රජයේ වරප්‍රසාද රාජ්‍ය බලය ජනාධිපතිවරයාගේ විධායකී බලය පාවිච්චි කරමින් පළාත් සභා පරිපාලනය තුර රැඳී සිටින ආණ්ඩුකාර තුළට පත් කරන ලද නගිනිහිර පළාතේ හිස්බුල්ලා මැතිතුමා ආණ්ඩුකාර තුළට පත් කරන ලද අසාත්සාලි මැතිතුමා විශේෂයෙන්ම අපේ රටේ ආරක්ෂාවට ස්වාධීනත්වයට හානි කරන ලෙස කටයුතු කරන මේ තිදෙනා මහා විවාදකට මැදිස්ත්‍ව සාධාරණ අය මේ සඳහා පත් කරන ලෙස ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා. සේ විසඳුමක් ලැබෙන්නේ නැත්නම් අපි ජීවිත පූජාවෙන් කිසිම ආහාරයක් නොගෙන මිතන් පටන් කටයුතු කරන බව අපි මේ දළදා වහන්සේ අධිස අදිෂ්ඨානශීලීව ප්‍රකාශ කරනවා. ජපානයේ නව අධිරාජ්‍යයාට අක්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක්කලා. ඒ අරලිය කහමන්තිරේදී. ජපානයේ නරුහිතෝ කුමරු එරට නව අධිරාජ්‍යයා ලෙස පත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පිරිනැඹුවේ සමස්ත ලංකාවාසී ජනතාව වෙනුවෙනුයි. ඒ වෙනුවෙන් වූ සුබ පැතුම් පොතෙහි අග්‍රාමාත්‍යවරයා සිය සුභාශිංෂණ සටහන තබන අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතාද එක්ව සිටියා. බුද්ධි තොරතුරු ලැබී තිබියදී රාජ්‍ය නිලධාරීන් හෝ දේශපාලන බලධාරීන් ඒ පිළිබඳ කටයුතු නොකළේ නම් ඒ සම්බන්ධ කරුණු විමසීමෙන් ජාතික ආරක්ෂාවට අගතියක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසනවා. පාර්ලිමේන්තු කමිටු විකාශනය කිරීම පිළිබඳ අත්දැකීම් නැහැ. නමුත් ලෝකයේ හැමතැනම දැන් කෙරෙන්නේ ඒකයි. මාධ්‍යන ඉල්ලා සිටියා විශේෂයෙන්ම වගකීමකින් නැතුව කටයුතු කරන්නේ කියලා. දැන් මෙය හොඳ අවස්ථාවක්, ඒ වගේම බරපතල අභියෝගයක්. තේරීම්කාරක ස්වභාවයට විෂය වී තිබෙන කාරණා සමහර කාරණා ඉතාමත්ම සංවේදී බවද අපි දන්නවා. ඒ නිසා අපි ඉතාමත්ම ප්‍රවේශ සංවිධිත එක්තරා විදිහක තුලනයක් තියාගෙන මේ වැඩේ කරන්න. ජාතික ආරක්ෂාවට අගතියක් වෙනවායි කියලා හිතෙනවා නම් යම් දෙයක් ඒක ප්‍රකාශ කරන්න එපා. බුද්ධි අංශයේ ප්‍රධාන නිලධාරීන් කවුද ආදිය මුළු රටම දන්නවා. නමුත් පල්ලෙහා මට්ටමේ බිම් මට්ටමේ වැඩ කරන ඉතාමත්ම මහන්සි වී අති විශාල සේවයක් කරන බුද්ධි නිලධාරීන් ගණනාවක් වෙනවා. ඔවුන් පිළිබඳව තොරතුරු රට දැනගීමට අවශ්‍ය නැහැ. විපක්ෂයේ මන්ත්‍රීවරුත් අත්සන් කළා. විපක්ෂයේ මන්ත්‍රීවරු මේට සහභාගී වෙන්නේ නැහැ සම්පූර්ණ වෙනස් හේතුවක් නිසා. ඔවුන් හිතනවා මේ බදුප්දීන් ඇමතිතුමාට විරුද්ධව තියෙන විශ්වාසභංග යෝජනාවට අදාළ කරනු මේ සාකච්ඡාවෙයි. එම නිසා ඒ කාරණාවට පමණයි. බුද්ධි තොරතුරු ලැබිලා තිබෙද්දී රාජ්‍ය නිලධාරීන් හෝ දේශපාලන බලධාරීන් ඒ පිළිබඳව තමන් කළ යුතු දේ නොකර තිබුණා නම් ඒ පිළිබඳව මෙම කමිටු ඉදිරිපිට සාක්ෂි මෙහෙවීම ජාතික ආරක්ෂාවට අගතියක් වෙන්නේ නැහැ. ඒ සාකච්ඡාව තුළින් අගතියක් වෙන ආකාරයේ යම් ප්‍රශ්නයක්වත් මතුවෙනවා නම් අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒවා ජාතික ආරක්ෂාවට අගතියක් නෙවෙයි. ජාතික ආරක්ෂාව සම්බන්ධව වැදගත් තීරණ ගැනීමට තේරීම්කාරක සභාව අත්‍යවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශුමාර සිංහ මහතා මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කළා. මේ කාරක සභාවේ කටයුතු කරේ කිසිම විදිහකින් ඒ ජාතික ආරක්ෂාවට හෝ බුද්ධි අංශවලට අගතියක් නොවන ආකාරයෙන් තමයි මේ කමිටුව සාකච්ඡා කරේ. සමාජ මතයක් හදන්න උත්සාහ කරනවා මේ අවස්ථාවේ තම තමන්ගේ දේශපාලන කෝණවලින් බලා. මේ සමහර දේශපාලඥයෝ හිතනවා මේ ජාතික ආරක්ෂාව සහ බුද්ධි අංශ ගැන කතා කිරීම තමාට විතරයි අයිතිය. කියලා එම කෝණයකිනුත් බලන දේශපාලඥයෝ ඉන්නවා. ඒ නිසා පැහැදිලිව කියන්න. අපි කිසිම විටක අපි හාවු ප්‍රශ්නවල කිසිම තැනක සඳහන් වෙලා නැහැ, අහලවත් නැහැ බුද්ධ්‍යාංශ අදාළ ප්‍රදේශයේ බුද්ධ්‍යාංශ බාර නිලධාරීන් කවුද? එයා කරන ක්‍රියාමාර්ග මොනවාද? අහලත් නැහැ. අපි එවැනි ප්‍රශ්නයක් අහන්න ඉඩ දෙන්නේත් නැහැ. මේ රටේ ජාතික ආරක්ෂාව සහ බුද්ධ්‍යාංශ ආරක ගැනීමේ වගකීම අපිට පැහැදිලිවම තියෙනවා. ජාතික ආරක්ෂාව සහ බුද්ධ්‍යාංශ වලට පළදුවන හානිවන අගතියට පත්වන කිසිම දෙයක් මේ කාරක සභාව ඇතුළේ සිදු වෙන්නේ නැහැ. අපිට සැකයක් පවතිනවා ඇයි මේ කාරක සභාවට විරුද්ධ වෙන්නේ කියලා. අනිත් දේශපාලන පක්ෂවල විපක්ෂයේ ඉන්න සියලුම දෙනාට තාම ඉඩකඩ තියෙනවා මේ කාරක සභාවට එන්න. රටේ ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය ජාතික ආරක්ෂාව හා බුද්ධ්‍යාංශ අඩපණ කිරීම කියන කාරණා දෙක හරහා දාගෙන නවත්තන්න අයිතියක් නැහැ මේ රටේ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් තීරණ ගත යුතු වෙනවා. ඒ සඳහා අනිවාර්යයෙන්ම මේ කාරක සභාව අත්‍යවශ්‍ය වෙනවා. මේ කාරණා සියල්ල විමර්ශනය කළ යුතු වෙනවා. විවිධ අභියෝග හමුවේ රුපියල යළි ශක්තිමත් කිරීමට හැකි වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ප්‍රතිපත්ති පොලි අනුපාතයේද ඒකක 50කින් 5ත දැමීමට තීරණය කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කරන්නේ. තහවුර වූ ආරක්ෂක තත්ත්වය සංචාරකින් පැමිණෙන ප්‍රධාන රටවලින් පනවා තිබූ සීමා ලිහිල් කිරීම හේතුවෙන්
අඩුමට්ටමක පැවති ආර්ථික වර්ධනය යථා තත්ත්වයට ගෙන ඒමට හැකිවනු ඇති බවයි මහබැංකුව සඳහන් කරන්නේ. දුර්වල වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල 3.6%කින් ශක්තිමත් වී තිබෙන බවද මහබැංකුව සඳහන් කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිරිනමන 6 වන වාරිකය හිමිවීම හේතුවෙන් ආයෝජන අපේක්ෂා ඉහළ යෑමේ ප්‍රවණතාවක් ඇති බවද මහබැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. බාණ්ඩ මිලෙහි තාවකාලික ඉහළ යෑම් සිදු වුවද ඉදිරියේදී අපේක්ෂිත පරාසයක මිල ගණන් පවත්වා ගැනීමට හැකිවනු ඇති. ඉහළ අපනයන වර්ධනය හා ආනයන සීමා කිරීම හේතුවෙන් වෙළඳ හිඟෙහි තවදුරටත් පහළ යෑමක් සිදුවනු ඇති බවටද අපේක්ෂා කෙරෙනවා. මූල්‍ය කළමනාකරණය සඳහා මහබැංකුව නිත්‍ය පහසුකම් අනුපාතය, නිත්‍ය ණය පහසුකම් අනුපාතය සඳහා 7.5% සහ 8.5% දක්වා පදනම් අංක 50කින් පොලි අනුපාතය අඩු කිරීමට තීරණය කර තිබෙනවා. දේශීය මූල්‍ය වෙළඳපොලේ වර්ධනයත් සමග ප්‍රතිපත්ති පොලි අනුපාතය අඩු කිරීමට ගත් තීරණය වාණිජ බැංකුවල පොලි අනුපාත අඩුවීමට හේතුවනු ඇති බවයි මහබැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. විවිධ අභියෝග හමුවේ වුවද ගෙන ඇති කෙටිකාලීන හා දිගුකාලීන මූල්‍ය තීරණ හරහා ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීමට හැකි බව විද්වතුන්ද පෙන්වා දෙනවා. ඔබ නැවතත් ITN ප්‍රවෘත්ති සමකින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය තවදුරටත් පුළුල් කරමින් අලුතින් ණය යෝජනා ක්‍රම 8ක් සඳහා මූල්‍ය පහසුකම් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ 2019 අයවැය යටතේ එම ණය යෝජනා ක්‍රම පුළුල් කිරීම සඳහා අමාත්‍ය මංගල සමරවිර මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවීමත් සමගයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් ප්‍රාත්මක රන් අස්වැන්න ණය යෝජනා ක්‍රමය තුළින් සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් රුපියල් මිලියන 250ක උපරිමයක් දක්වා ණය පහසුකම් ලබා දීමටද තීරණය කර තිබෙනවා. සංචාරක බෝට්ටු සහ ජලාශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා වන උපකරණ මිලදී ගැනීමට මෙමගින් හැකියාව ලැබෙනු ඇති. නව පාසල් බස්වත ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක ප්‍රියශක්ති ණය යෝජනා ක්‍රමය ඔස්සේ බස්වත හිමියන්ගේ සංගම්වල සමාජිකයන්ටද බස්වත මිලදී ගැනීමට සහන ණය ලබාගත හැකි. මීට පෙර ක්‍රියාත්මක වූ මැදි ආදායම් නිවාස යෝජනා ක්‍රමය යටතේ ලබා දුන් රුපියල් මිලියන 5ක නිවාස ණය වෙනුවට හෝම් ස්වීට් හෝම් ණය යෝජනා ක්‍රමය ඔස්සේ රුපියල් මිලියන 10ක් දක්වා එය ඉහළ දමා තිබෙනවා. වසර 25ක් දක්වා ගෙවීමේ පහසුකම් සලසා ඇතිවීම ණය මුදල වෙනුවෙන් ණය හිමියන් ගෙවිය යුතු පුලි අනුපාතය වන්නේ 6%. මෙතෙක් වසර 5ක කාලයක් සඳහා පමණක් හිමි වූ එම පුලි සහනය වසර 15ක් සඳහා දීර්ඝ කර තිබෙනවා. විදේශගත ශ්‍රමිකයන්ට නිවාස ඉදිකර ගැනීම සඳහා ලබා දුන් සීන මාලිකා ණය යෝජනා ක්‍රමය හරහා බොහෝ ශ්‍රමිකයන් සේවා යෝජකයන් සමග වසර 2ක් පමණ කෙටි කාලින ගිවිසුම් වලට එළඹෙන බැවින් රුපියල් මිලියන 10ක උපරිම ණය මුදලක් වසර 15ක කාලයක් සඳහා එකවර ලබා දීමේ හැකියාවක් නැහැ. එබැවින් නව සංශෝධන යටතේ අදාළ ණය මුදල කොටස් වශයෙන් ලබා දීමටයි කටයුතු කෙරෙන්නේ. මෙමගින් නිවාස යෝජනා ක්‍රමවලින් නිවාස මිලදී ගැනීම සඳහාද ණය ලබාගත හැකි. එමෙන්ම නව නිවසක් ඉදිකර ගැනීම, නිවාස අලුත් වැඩියා කිරීම, ඉදමක් මිලදීගෙන නිවසක් ඉදිකිරීම, දැනට පවතින නිවස ඉවත් කර අලුත් නිවසක් ඉදිකිරීම සහ නිවසක් මිලදීගෙන අලුත් වැඩියා කිරීම සඳහාද මෙමගින් ණය පහසුකම් ලබා දෙනු ඇති. වසර 5ක මිලදී ගැනීම සඳහා ලබා දෙන සිටි රයිඩ් ණය පහසුකම ආපසු ගෙවීම සඳහා වසර 5ක කාලයක් ලබා දී තිබෙනවා. ජය ඉසුර ණය යෝජනා ක්‍රමය යටතේ තොරතුරු තාක්ෂණය ආශ්‍රිතව ව්‍යාපාරවල නිරත වූවන් සඳහා පහසුකම් රැසක් හිමිවනවා. මිනි ටැක්සි සහ විදුලි ත්‍රිරෝදරත ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දෙන ණය මුදල රුපියල් 250,000කින් ඉහළ දමා තිබෙනවා. ඒ යටතේ ලබාගත හැකි උපරිම ණය මුදල රුපියල් 22,50,000ක්. රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා ගැනීමට අවස්ථාව අහිමි වූවන් වෙනුවෙන් ක්‍රියාත්මක මගේ අනාගතයේ ණය යෝජනා ක්‍රමය යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් උපාධි හැදෑරීම සඳහා රුපියල් 111,000ක ණය මුදලක් ලබා දෙනවා. එහි පොලි අනුපාතයද සංශෝධනය කර තිබෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනෙන් පොලි සහන ණය යෝජනා ක්‍රමය යටතේ පමණක් රුපියල් බිලියන 81කට ආසන්න මුදලක් අනුමත කර තිබෙනවා. ඉන් ණය ලෙස මේ වනට ලබා දී ඇති මුදල රුපියල් බිලියන 55ක්. කුරුණෑකල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සේකූ ශිහාප්තේන් මොහමඩ් ෂාෆි යන අයට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිලි විමර්ශනය සඳහා පත් කළ කමිටුවේ අතුරු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීමට නියමිත බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා පවසනවා. මෙම වෛද්‍යවරයා සිදු කළ සිසේරියන් සැත්කමෙන් පසු දරුවන් නොලැබුණු බවට ලැබී ඇති පැමිණිලි පිළිබඳ සොයා බැලීමට සයිපුත්කල කමිටුවක් පත් කෙරුණා.
එහි මූලික විමර්ශන වාර්තාවක් සතියක් ඇතුළතද සම්පූර්ණ විමර්ශන වාර්තාවක් මාසයක් ඇතුළතද ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය කමිටුවට දැනුම් දී තිබෙනවා. මේ පිළිබඳ ස්වාධීන විමර්ශනයක් සිදු කරන ලෙසට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටද දන්වා තිබෙනවා. මොහමඩ් ෂාෆි යන වෛද්‍යවරයාට එරෙහිව අද දිනේද කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි 84ක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව කුරුණෑගල ශික්ෂණ රෝහලට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 388ක්. මේ අතර දබුල්ල රෝහලේදී සිදු කළ සිසේරියන් සැත්කම් සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා. ඊට විරෝධය පළ කරමින් අද දින දඹුල්ල නගරයේ කඩසාපු වසා දමමින් රෝහල ඉදිරිපිට ජනතාව විරෝධතා ව්‍යාපාරයකද නිරත වුණා. දඹුල්ල මහනගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. මොහොමඩ් සාෆි වෛද්‍යවරයා සම්බන්ධව විවිධ පාර්ශ්වයන්ගෙන් අදහස් පළ වුණා. මේක මහා පුළුල් ප්‍රශ්නයක්. මේක මුස්ලිම් අන්තවාදය ඇතුලේ තියෙන ප්‍රශ්නයක් නෙවෙයි, ඩොලර් වලට විගණන අපේ සිංහල වෛද්‍යවරු අතරේ තියෙන ප්‍රශ්නයක්. ඒ හින්දා මේ මහා අපරාධ නවත්තන්න, මේ රටේ බහුතර ජනතාවගේ ඉල්ලීම් වලට කන් දෙන්න, මේ පිළිබඳව පරීක්ෂණ ඉතා ස්වාධීනව කරන්න ඉඩ දෙන්න කියන දැඩි ඉල්ලීම අපි කරනවා. වෛද්‍යවරයෙක් සම්බන්ධයෙන් තිබෙන කාරණේදී දැන් මේ වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් 8000ම කලේ දේවවරමකින් වගේ මේ අවුරුදු 3මාරේද අපිට දැනගන්න ඕනේ මොන කාලයේද ඔය සැත්කම් කලේ? එයා ඔය රෝහලේ හිටියේ කුමන කාලේද? එයා වෛද්‍ය සේවයට ආයේ මොන කාලේද? එයා ඔය සැත්කම් පටන් ගත්තේ මොන කාලේද? කුමන කාලයකින්ද මේව කරලා තියෙන්නේ? කාගේ කාගේ සම්බන්ධකම්ද තිබුණේ? දැන් ඔහු බදුර්දීන්ගේ සමීපපතෙක්, බදුර්දීන්ගේ අනුගාමිකයෙක් කියන උතර බදුර්දීන් බදුර්දීන් එතකොට කාගේ ආණ්ඩුවේද හිටියේ? දැන් මේ චෝදනා නගන්නේ හරියට අප්‍රේල් 21 වෙනිදායින් පස්සේ මේවා වුණා වගේ. වක්‍රබදු අඩුකර ජනතාවට සහන සැලසීමට ඉදිරියේදී කටයුතු කරන බව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් නතුන් ගුරුගේ මහතා පවසනවා. මල්වතු මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව ඒ මහතා මාධ්‍ය හමුවේ මේ බව කියා සිටියා. දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් නදුන් ගුරුගේ මහතා ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගත්තා. අනතුරුව මල්වතු මහාවිහාරයේ වෙත ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. මලු දේශීය ආදායම් පනත 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත 2018-04 එකින්දලා ක්‍රියාත්මක වෙනවා. අලුත්ෙන් අඳුනා දීපු බදු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම බදු සහන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් රජය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එකතු වෙලා තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. මේ බදු තත්ත්වය වෙනස් කිරීමට අපට රජයට අවශ්‍යතාවයක් තියෙනවා. අපි ඉදිරියේදී සැලසුම් හදාගෙන යනවා. මේ වක්‍රබදු ඍජුබදු අනුපාතය වෙනස් කළා වැඩි දායකත්වයක් ඍජු බදු වලින් ලබාගෙන මහජනතාවට මේ බදු බර අඩු කිරීමට බලාපොරොත්තු වෙනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරක්ෂක නිලධාරීන් පිරිසකට පහර දුන් පුත්කරයන් 3 දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සංස්ථාවේ දෙමටගොඩ ප්‍රධාන කාර්යාලයේ පිවිසුම ඉදිරිපිට ඊයේ රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් පසුව ඒ පිළිබඳ සුවබැලීමට කියන නිලධාරීන් පිරිසකටයි මෙසේ පහර දී තිබෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ලොහාන් රත්නත්තේගේ සොහොයුරු චානක රත්නත්තේද මෙම පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ 10:00 පමණ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ පිවිසුම අසල රිය අනතුරක් සිද්ධ වෙලා තියෙනවා. ඒ රිය අනතුර සිදු වෙන වෙලාවේ අපේ ආරක්ෂක නිලධාරීන් බලන්න එළියට ගිය වෙලාවේ රිය අනතුරට සම්බන්ධ වෙච්ච එක් පාර්ශවයක් ඒ ආපු සියලු දෙනාට ඉවත් බවක් නැතුව පහර දීමට පටන් අරන් දෙනවා. අපේ ආරක්ෂක නිලධාරියෙක් තුවාල ලැබලා තියෙනවා. ඒගොල්ලෝ සංස්ථා භූමිය ඇතුළට පැමිණිලා මේ නිලධාරීන්ට පහර දීලා තියෙනවා. අධික බීමතින් සිටපු කට්ටිය අතරේ පොදුජන එක්සත් පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්නත්තේ මන්ත්‍රීවරයාගේ සහෝදර චානක රත්නත්තේ නැමැති අයත් ඉඳලා තිනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරක්ෂක නිලධාරීන් විසින් පොලිසිය දැනුවත් කිරීම පසු මේගොල්ලන්ව ඉතාම මහත් පරිශ්‍රමයකින් අත්අඩංගුවට අරගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ගිහිල්ලා තිනවා. නමුත් අද උදෑසන පොලිස් ස්ථානය වෙත පැමිණි පොලිස් අධිකාරීවරයෙක් මෙම සිද්ධිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මතයි කියලා සිද්ධිය සමතේකට පත් කරගෙන තිනවා. සමස්ත කාර්ය මණ්ඩලය වෙනුවෙන් අපි ඉල්ලා හිටින්නේ අනිවාර්යයෙන්ම මේ රාජ්‍ය ආයතනයක් ඇතුළට ඇවිල්ලා බීමතින් මේ රාජ්‍ය නිලධාරීන්ට පහර දීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරලා සැකකරුව අත්අඩංගුවට ගන්නයි කියලා. පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන්නයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද ඉල්ලා සිටියා. තවත් නඩු කිහිපයක් අධිකරණය හමුවේ කැඳවීම අද සිදු වුණා.
මාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර වැළැක්වීමට කටයුතු නොකළ බවට චෝදනා කරමින් පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව පෙත්සම් ගොනු කර තිබෙනවා. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ජාතික වැදගත්කමකින් යුතු නඩු කටයුත්තක් බවයි නීතිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ. එබැවින් ඒවා විභාග කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස් දෙනෙකු හෝ ඊට වැඩි දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා මෝසමක් ගොනු කර තිබෙනවා. අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජාමිල් මහත්මිය ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව මෙම පෙත්සම් ලබන මස 6 වනදා කැඳවීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළා. හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුවක විභාග කටයුතු අත්හිටුවමින් කොළඹ මහාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ තම පෞද්ගලික දුරකථනයේ රුපියල් 230,984ක බිල්පත රාජ්‍ය මුද්‍රණ සංස්ථා මුදලින් පියවීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබුණේ. මහාධිකරණයේ ලබා දුන් අතුරු තහනම් නියෝගයේ ජුනි 11 වනදා දක්වා බලපැවැත්වෙනු ඇති. ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට මිලග නඩුතිනේදී අධිකරණයේ පෙනී සිටින ලෙස අල්ලස් කොමිසමට නොතීසි නිකුත් කෙරුණා. රාජ්‍ය දේපළවලට හානි කිරීමේ චෝදනා සම්බන්ධයෙන් පූජ්‍ය බෙන්ගමුවේ නාලක ස්වාමින් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේ සිවුනමකට එරෙහිව පවරා ඇති නඩුව නීති උපදෙස් සඳහා නොවැම්බර් පළමුවනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කළා. සිද්ධියට අදාළ පැමිණිල්ල කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැඳ වූ අවස්ථාවේ පැමිණිල්ල ගොනු කිරීමට නීති උපදෙස් සඳහා දිනයක් ලබා දෙන්නැයි පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. සිද්ධියට අදාළ පැමිණිල්ල කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැඳ වූ අවස්ථාවේ පැමිණිල්ල ගොනු කිරීමට නීති උපදෙස් සඳහා දිනයක් ලබා දෙන්නැයි පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා ඉහත සඳහන් නියෝගය ලබා දුන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය රජකරවන යුගයක් ඉදිරියේදී මෙරට ඇති කිරීමට කටයුතු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. 194 වන උදාකම් මානයේ ජනතා අයිතියට පත් කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. කැබිතිගොල්ලෑව වත්තේ වැව ඉදිකළ ඩී.ඒ. මමරතුංග ගම උදාකම් මානය ජනතා අයිතියට පත් කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. නිවාස 25කින් සමන්විත එම ගම්මානය සියලු යටිතල පහසුකම් වලින් සමන්විතයි. ගම්මානයේ ජනාධිපතියට පත් කිරීමට සමකාමීව ඉඩම් හිමිකම් ප්‍රදානය ඇතුළු වැඩසටහන් රැසක්ද සංවිධානය කර තිබුණා. අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය දිලිප් වේදාරච්චයන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම වැඩසටහනට එක්ව සිටියා. මේ හැමදේම තමුන්නාන්සලා නිසා ලැබෙනවනะ. අපිට ලැබෙන දේ ලැබුණාම අපි ආපහු හැරිලා බලන්න ඕනනේ. නිදහසෙන් පස්සේ කොයිතාක් දුරකට ඒව සිදු වුණා? පුංචි මිනිහට සැලකුවත් අද පාරේ වැහැලා 10 දෙනෙක්ගෙන් ඇහුවොත් 10 දෙනාම දේශපාලඥයෝ කියන වචනේ කියනකොට කියනවා අන්න හොරක්. තීරණාත්මක තීන්දුව රසක් ගන්න මොහොතක ඔය කතිර ගහනකොට මනාප ගහනකොට ජනතාවට වැඩියෙන්ම කෙලෙහි ගුණ දක්වන්නේ කවුරුන්ද කියන එක ගැන ජනතාව හොඳින් හිතන්නට ඕන. ඒ හැමෝම තරාදීක දාලා කිරලා මැනලා බලන්න. වේදිකාව, සිනමාව සහ ටෙලිනාට්‍ය ඔස්සේ සිය රංගන ප්‍රතිභාව විදහා දක්වමින් රසික සිද්දිනු සම්මානලාභී ප්‍රවීණ රංගන ශිල්පිනි චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභා ප්‍රාප්ත වුණා. ඒ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා සවස 4ට බොරැල්ල කණත්තේදී සිදු කිරීමට නියමිතයි. දේහය හෙට පෙරවරු 8 සිට කොළඹ ජයරත්න මශාලාවේ තැන්පත් කර තැබෙනවා. සිරිසේන විමල වීරයන්ගේ පොඩි පුතා චිත්‍රපටයෙන් කලාවට පිවිසි චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය ගැහැණු ළමයි රන්තෝඩි පාලම යට ගොළු හදවත පරසතුමල් යුගාන්තය ආදී චිත්‍රපට 100කට අධික සංඛ්‍යාවකට රංගනින් දායක වුණා. ගැහැණු ළමයි චිත්‍රපටය සඳහා ඇයි ජනාධිපති සම්මානින්ද පිදුම් ලැබුවා. මෙරට ප්‍රථම ටෙලිනාට්‍ය වූ දෙමුතුමුතු සිට ඇයි දායක වූ ටෙලිනාට්‍ය සංඛ්‍යාව ඉමහත්. විශේෂින් ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ කෝපිකඩේ ටෙලිනාට්‍ය ආරම්භයේ සිටම ඊට එක් වූ චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය රෝගාතුර වන තෙක්ම සිය රංගන කටයුතු අත්හළේ නැහැ. අභව ප්‍රාප්ත වන විට 83 වන වියෙහි පසු වූ චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය ස්වාධීන රූපවාහිනියේ විධායක නිලධාරියෙකු මෙන්ම නිවේදකයෙකු හා රංගන ශිල්පියෙකුද වන ප්‍රාන් වාකිෂ්ඨ මහතාගේ මෑණියන්ත වනවා.
සවසහය තිහ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළි තමයිමු රාත්‍රී 9:30ට. www.ipnnews.lk